ඉතී සියුම් දේවල් අපි දකින්නකොට දැනෙනකොට ඒකත් නොදකින් කිව්වොත් ආයේ වැටෙන්නේ ගිනි කබලට වැටෙන්නේ කබලෙන් ලිපට ලෝකයක් ප්‍රශ්න මතුවේ ආරණ්‍යයක් ප්‍රශ්න මතුවේ එදි මේ කයක් බලන ඉන්නවට වැඩි ලැසින් දෙලිසින් නැද්ද කියලා අහන බුදුරජාණන්සේ එක ධාතු කොටසක් විතරක් බලන්නේ ආස්වාද ප්‍රසාසි කියන්නේ වායෝ පොට්ටබ ධාතුව ශක්මන් කරනවායි කියලා කියන්නේ පඨවි ධාතුව ඒකෝට මේ ධාතු එකක් බලනකොට අනෙක් තුනක් නැහැ අරන් කයත් නැහැ ආරණ්‍යයක් නැහැ ලෝකයක් නැහැ එක චිත්තක්ෂණයක කකුලට පයේ තදකම දැනෙනවා කියලා දේ හොඳටම හිත පුරා පිරිච්ච ගතියෙන් තේරෙනවා නම් යාට කියන්න පුළුවන් මම වම් කකුලේ විරුම දැනෙනවා නම් දකුණු කකුලත් නැහැ අනික් අයත් නැහැ අරණ්‍යයක් නැහැ ලෝකයක් නැහැ හැබැයි තියෙනවා දකුණු කකුලේ තද ගතිය කොච්චර වටිනවද කියලා බලන්න මෙච්චර බුදුහාමුදුරු කියපු ක්‍රමයට ගිහිල්ලා මේ එක දුකක් එක තරතයක් එක පරිලාහයක් අපිට හිත දීලා ඒක වාංගුවට තියලා මුළු ලෝකයක් දුක්කට උගුල්ලා දාන්න පුළුවන් නේද ඊට පස්සේ ඊගාව චිත්තක්ෂණයත් ඒක අත නෑර දකුණු කකුල විරුඹ තිනකොට දැන් තියෙන දකුණු පිළිඹ කියලා ඒකට නිවනට වගේ සලකන්න පුළුවන් නම් ඒකට බුදුන්ට වගේ සලකන්න පුළුවන් නම් ඒකට ධර්මයේ කියලා සලකන්න පුළුවන් නම් ඒක බලන මම සංඝයා කියලා සලකන්න පුළුවන් නම් ඕක තමයි සීල කියලා සලකන්න පුළුවන් නම් එච්චර අමාරු නෑ නේ වමේ තිබුණ කකුල දකුණට වමේ තිබුණ සතිය දකුණ ගන්න ඔය කියන තරම් අමාරු නෑ ඒක මේ වෙනකොටත් මේ කරපු දෙයක් මොකද කාට හරි කල්පනා වෙනවද මේ වමේ තිබුණ සතිය දකුණට ගිනියන කෙනෙක් මහා විශ්ව කර්ම වෙලා. ඒතර වමේදී ආපු අර කය ලෝකයක් දුක් නැති ගතිය, ආතර ආතති නැති ගතිය, අරණ්‍යයක් දුක් නැති ගතිය, ආතති නැති ගතිය, කයක් දුක් නැති ගතිය මම අරගෙන ගියා. කරට ගත්ත බර බිම තියන් නැතුව අරගෙන ගියා. ඉතින් ඒකට කියනවා කරට බර ගන්න එකට කියනවා ආරම්භ ධාතු වීරිය කියලා. වැඩි කට ගත්තා. ඊට පස්සේ නික්කම ධාතු වීරිය කියනවා ආයි බිම තියන් එපා. ලැජ්ජයි ගේමට කැතයි සත්‍යයක් ඇති වුණා නම් එක වමේ දකුණට ගෙනියන දකුණෙන් වමට ගෙනියන වමෙන් දකුණ ඉතින් එතකොට තේනවා එච්චරම ওই තරම් අමාරු නෑ කියලා සංසාරේ දුක් නැති කරනවායි කියන එක මේ ක්‍රියාවලිය තියෙන. ඉතින් ඒක කරනකොට බලන්න මොකද වෙන්නේ කියලා වමෙන් දකුණට ගෙනිය එක සාමාන්‍යකරතයි 7-8 යනකොට එපා වෙනවනේ 7-8 යනකොට මේ වම මේ දකුණ මේ වම මේ දකුණ කිව්වට පස්සේ දන්නේම නෑ කුරුල්ලා අතින් මිටින් ගැලහිලා කියලා. ඉවකදී ඒකට පුදුම කම්මැලිකමක් තියෙනවා. ඒකට පුදුම එපා වෙන ගතියක් තියෙනවා. ඒකාකාරීකම කියලා අපි සිංහලින් කියනවා මේක. එතකොට නීරසයි ඒක. එකම දේ විතර බලනකොට ඒකේ තියෙන අර වර්ණවත් ගතිය නැතුව අපිට විවිධ දේවල් බැලීම කියන කාමගුණය හරි රසයි. ඒක ඇත්තම කඩප්පුලිකම. නොකෑමන දහබදුරාකම නමුත් ඒකට අකුසලයක් කියලා පොතක ලියවිලා නැහැ. ශිෂ්ට මිනිස්සු හිතන්නේ විවිධ වර්ණ බලන එක පොහසත්කම කියලා. විවිධ සද්ධාහනික පොහසත්කම කියලා දරුවන්ට තෑගර දෙන්නෙත් ඒකයි. ඉස්කෝලෙන් පාස් වෙච්චාම දෙන්නේ ඒකයි ළමයෙකුට. ඔක්කොමලා හොයන්න හදන්නෙත් ඒකයි. නමුත් මේ දෙන්නේ උදේට කසපාර 300යි, දවල්ට කසපාර 300යි, රාට කසපාර 300යි දෙන වදයක් කියලා කාටවත් තේරෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා කාට හරියේ සාම දිගේම හිතපවත් කරනවා දවන දකුණ දිගේම හිතපවත් කරනවා ආස්වාද ප්‍රසවාස දිගේම හිතපවත් කරනවා එතෙන්දී ඇති වෙන කම්මැලිකම දැක ගන්න පුළුවන් වුණා නම් නීරසකම දැක ගන්න පුළුවන් වුණා නම් ඒකට කියනවා නීරසකම වෙනුවට රසය දැක්කනා රාගය කියනවා රාගය වෙනුවට නීරසකම ආවන විරාගය කියනවා විරාගෝ සෙට්ඨෝ ධම්මානං සීළු ධර්මයන්ගේ වැදගත් දේ තමයි මේ භාවනා කර කර ඉන්නකොට එකම අරමුණක් බලා ඉන්නකොට ඇති වෙන මේ නීරසකම් ඒකේ ඒ කිලෝපණය නැත්නම් ඒකට අනුග්‍රහ නොවනකොට තමයි මොකක් හරි එකක් උපදාන කරන්නේ සක්මන් කරගෙන ඉන්නකොට ලනුපැදුර ඒකාකාරී වෙනකොට පොඩ්ඩක් පාගල බලනවා සිවෙන්ති පොළොව පොඩ්ඩක් පාගල බලනවා මේ ලනි ටයිල් එක පාගල බලනවා මොකද අරක ඉපා වෙලා ඉතින් ඒක වෙන්නේ කකුපාදානේ නෝ අලුතෙන් කර්මයක් රැස් වෙනවා අලුතෙන් ආත්මයක් ඇති වෙනවා ඉතින් ඇදගෙන යනවා විදුල කියනවා නින්ද යන්නේත් නැහැ මොකුත් නැහැ මාරු කර ඉන්නකොට වැඩේ කරන්න පුළුවන් කියන නමුත් අර එකම දේ යනකොට හම්බෙන නින්දෙදී මේ භාවනාවේ ප්‍රතිඵලයක් මෙන්න මේකට අවදි වෙලා මට පෞරුෂත්වයක් තියනවාද මේ මෙච්චර ඉක්මනට විරාගයේ පහළ වෙච්චාම මේ විරාගයට අනුග්‍රහ කරන්න මේ විරාගයට පොහොර ටිකක් දෙන්න ආහාර ටිකක් දෙන්න.
ඉතින් ඒ අර සයිකියාට්‍රික් කෝස් එක ආපෙලාවේදී ඒක සාකච්ඡා කරන වෙලාවේදී මේ මනෝරසේනාගම මේ කියන ලංකාව ඉස්සල්ලාම ළමා සෞඛ්‍ය පිළිබඳව ළමා මානසිකත්වය පිළිබඳව මේ නොන වාට්ටුවේ වෙනසක් ඇති කරපු කෙනෙක් එයා කියනවා එයට හම්බුනායි කියලා එංගලන්තෙදී තාම ඉන්නවා එක අම්මා කෙනයි දරුවෝ 7 දෙනයි දරුවෝ 7 දෙනාට තාත්තවරු 7 දෙනෙක් එකමින් එක දරුවෙක් හම්බෙච්ච ගමන් තාත්තා අයින් කරනවා ඊට පස්සේ ඊගාව දරුවා ඉතින් එක එක තාත්තලා නත්තල් තෑගිවනවලු එක එක දරුවාට ඉතින් කොහොම මානසික කක්ෂයක් ඇද්ද කියලා අහනවා ගෙදරක එක මන දරුවෙක් හම්බෙච්ච ගමන් එමිනියයි පාවෙනවා වෙන මිනිහෙක් ගන්න අපිට ඒකෙ වෙන්නේ කඩප්පුලි නෝකයි මන 10 පර වචනයක් තියෙනවනේ එකට එබැ අපිට රූප බල බල ඉන්නකොට ඒකේ පාවිලා සද්දෙකට යනකොට ඊට වෙඩිය කඩප්පුලි පරට්ටයි නොකෑමන දහබදු අපි ඒකට දෝෂයක් කියන්නේ නැහැ. ඉතින් මාරයා කොහොමද ලකුණු දාගෙන ඉන්නේ? අපිට හිතෙන්නේ නැහැ මේ රූපයක් බලුවට කෙලෙස් උපදිනවා. සද්දයක් ඇහුවට කෙලෙස් උපදිනවා. ඒකවත් තේරෙන්නේ සතිය පැවැත්widetilde අරමුණක් දුන්නොත් ඔන්න තේරෙනවා රූපවල ගැන හිත කැඩෙනවා. සද්ද ඇහෙනවා ගැන හිත කැඩෙනවා. වේදනාව හිතුවෙන් හිත කැරිනවා ඒ කියන්නේ මගේ නොහැකියාවක් කියලා තියෙනවා හිතන්නේ සතිය නැති කෙනෙක් හිතන්නේ නිකමට භාවනා අරමුණක් නැති කෙනෙකුට රූප ශබ්ද ගන්ධ රස විශේෂ හිත විසිරීම වැරද්දක් විදියට පේන්නේ නැහැ මාර්යා ඒක එයාට හුඟක් උදව් කරනවා ඇද්දක තියෙනවා බලපං කන් තියෙනවනම් අහපං මෙච්චරයි උඹට කරන්න තියෙන දේ ඒව නොකරනවනම් ඒකට කියන්නේ මේ රස දන්නේ නැති කෙනෙක් කියලා රූපතින බලන්න රස දන්නේ අරස රස කියලා කියන පුත්‍රයන්ගේ චෝදනා කරන නේරංජ බ්‍රාහ්මණයා මේ සමන බවත් ගෞතමයේ මේ මිනිස්සුන්ට රස දැනීම රස වින්දනේ නැති කරන කෙනෙක් කියලා උච්ඡේදවාදී කෙනෙක් කියලා එහෙම නැත්නම් අකිරියවාදී කෙනෙක් මේ පැත්තකටලා ඉන්නේක හොඳයි කියනවා රූප බල බල යනවා ටෙලිවිෂන් බුද්ධජනක කියනවා සඳහන් කරලා කියනවා ඔබේ කියන එක නන් නෙවෙයි මං කියන්නේ අරමුණක් රකින්න ඕනේ නම් අර මේ දුවන හිතත් එක කරන්න බෑනේ එතකොට ඒවා බැලියෙන් ඇහිම් නතර කරන්න වෙනවනේ කියලා බුදුම ලස්සන ධර්මංශයට විරුද්ධ වෙන්නේ නැතුව ඒ කාරණා ටික ඔප්පු කරලා තිනවා අද පන්සලක තියෙන සෙල්ලම් ටික බලන්නකෝ කොච්චර රූප උස්සන්න බලන්න දේවල් පෙන්වනවද අද සද්දාහන්ඳ බිර සද්දද හොර නැහැ සද්දද ඒ වෙනම පංචතූරිය නාදෙම හොයන්න පන්සලකට යන්නවා සුවඳ ಜಾති රස ಜಾති පහස নানা ප්‍රකාරඹට මේක දුන්නොත් ලබනාත්මේක හම්බ වෙනවා මේක දුන්නොත් මේක හම්බ වෙනවා මෙහෙමයි කර්මය අරකයි කර්මය කියලා මේ දෙන වැල්වට අරන් උඩදී කිසිම තැනකදී කියනවාද මේ වර්තමාන සතිය පිහිටවන්නේ කොයි ඔක්කොටම වැඩිය හොඳයි කියලා කිව්වොත් කොහොම හිටියද බන්දලේ වැඩ කටයුතු